සදහම් දහර දම් දෙසුම සමානුග්‍රහකත්වය වැප් වතුර නොරඳන තී තාලේපණිය උත්තානවතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්මකාරිනෝ සඤ්ඤතස්සච ධම්ම ජීවිනෝ අප්පමත්තස්ස යසෝ භිවණ්ඩති ස්ලිම්හා රන් සම්මානින් පිදුම් ලද වැප් වතුර නොරඳන භිත්තියාලේපණය වැප් ජලකාන්තු වැලැක්වීමේ තීන්ත ජාත්‍යන්තර ප්‍රමිතිය පරිසර හිතකාමී වැප් වැප් තීන්ත තෙතමනයට තිත ජලයෙන් නිවසේ ආරක්ෂාව වැප් අයම් වස්සාන කාලෝ දස පුණ්‍යක්‍රියා සම්පූර්ණ කරන්නට ඔබ වැඩිපුරම වෙහෙසෙන පුණ්‍යවන්ත කාලයයි මේ. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළඳ සේවය සදහම් දහර ධර්මදේශනී ශ්‍රවණය කරන්නට මේ රාත්‍රියේ ඔබට ගෞරවනීය ආරාධනා. මජ්ඣිම පඤ්ඤාසකයේ සූත්‍ර 50 ඇසුරු කරගත් ධර්මදේශනා මාලාවේ 6වන ධර්මානුශාසනාව 4වන මජ්ඣිම පඤ්ඤාසකයේ සූත්‍ර දේශනාව අද ධර්මානුශාසනාවට අනුගත වෙනවා. පොතලි සූත්‍රය ඇසුරු කරගත් මේ ධර්මානුශාසනා පැවැත්වීම සඳහා දෙපා නැමද ගෞරවයෙන් යුක්තව අපි ආරාධනා කරන්නේ හම්බන්තොට උඩමළල වෙහෙරගල අරණ්‍ය සේනාසනේ ප්‍රධාන අනුශාසක දුරන්දර විචිත්‍රභානක පූජ්‍යපාද රිදියගම ඉන්දාලෝක ස්වාමීන් වහන්සේටයි. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒවං මේ සුතං ඒකං සමයං භගවා අංගුත්තරාපේසු විහෙරති ආපනං නාම අංගුත්තරාපානං නිගමෝ අතකෝ භගවා පුප්පන්න සමයං නිවාසෙත්වා පත්තචීවර මාදාය ආපනං පින්ඩාය පාවිසි. පින්වත්නි, භාග්‍යවත් අරිහත් අසම සමධිපදෝත්තම බුදුරජාණන් වහන්සේ විසින් දේශනාකට වදාළ ශ්‍රී සද්ධර්මයේ සූත්‍රපිටකේ මජ්ඣිම නිකායේ මජ්ඣිම පඤ්ඤාසකයේ ගහපති වර්ගයේ 4වෙනි සූත්‍ර දේශනාව පොතලිය සූත්‍රයයි අද අපගේ මාතෘකාව. මේ දේශනාව පවත්වන සමයේ භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ අංගුත්තරාප කියන ජනපදයේ. මේ දේශනාව මාතෘකාවෙම සඳහන් වෙනවා ඒවම් මේ සුතං කියන වචන අපි කලිනුත් විස්තර කළා වගේ ඒ ආනන්ද මහරහතන් වහන්සේගේ ස්තුති වචනයයි ගෞරව වචනයයි භාග්‍යවතුන් වහන්සේගෙන්ම මේ ඇසූ බව පිළින කළ වචනයයි. අංගුත්තරා අංග උත්තර ආප කියන වචන තුනෙන් හැදිච්ච ජනපදයක්. අංග කියන ජනපදෙහි තමයි මේ අංගුත්තරාප කියන කොටස තියෙන්නේ. උත්තර කියන්නේ උතුරු දිසාව, ආප කියන්නේ නදිය නැත්තම් ගඟෙහි වතුර කියන එකයි. මහි ගංගාවේ වතුරට උතුරින් පවතින ජනපදය අංගුත්තරාප නම් වෙනවා.
ඒ ජනපදයේ නියම්ගමක් තිබුණා. නියම්ගමේ නම ආපන. ආපනශාලා 20,000ක් පමණ මේ ජනපදයේ පුරා අනිකම පුරා තිබුණා. නියම්ගම පුරා තිබුණු නිසා අතීතයේ නමක් හැදුණා ආපනෝ, ආපන නමින්. එහි වනසණ්ඩේක, වන ලැහැඹක, කියන්නේ මේ මහී ගංගාව. ගංගා, යමුනා, අචිරවති, සරබු, මහී කියලා දඹදිව පංචමහා ගංගාවන් හිමාලයෙන් ගලා බසින අතර ඒ පස්වෙනි ගංගාව තමයි මහා මහී ගංගාව. මේ මහී ගංගාවේ ඉවුරක තමයි බුදුරජාණන් වහන්සේ අංගුත්තරාප ජනපදයේ ආපන නියම්ගමේ වැඩ සිටියේ. උදේවරුවේ පිණ්ඩපාතේ වැඩම කරපු භාග්‍යවතුන් වහන්සේ දාණයෙන් පස්සේ පසුබතින් වැළකුණා. ඒ වනලැහැඹේ දිවා විහරණය නැත්නම් සමාපති සුවයෙන් වාසය කරමින් මේ පෝතලිය කියන ගෘහපතියාගේ පැමිණීම බලාපොරොත්තුවයි එදා වැඩ සිටියේ. මේ ගෘහපතිතුමාත් එදා දවල් වරුවේ දවල් කෑම කාලා අර ජංගා විහරණය පිණිස ඇවිදිනවා. ඒ වනාන්තර ඇවිදගෙන යනකොට බුදුරජාණන් වහන්සේ යම් තැනකද එතෙන්ට ආවා. මෙයා ඇවිල්ලා තිබුණේ ඇඳීම් පෙරවීම් කරලා, කියන්නේ මුළු ඇඳුමක් හොඳට ඇඳගෙන පොරවාගෙන සලුවක් කුඩයක් දාගෙන පාවහන් දෙකක් දාගෙන තමයි සක්මන් කරමින් මේ වනලැහැඹට ආවේ. එනකොට භාග්‍යවතුන් වහන්සේ යම් තැනක එතෙන්ට පැමිණුණා. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වෙලා සතුටු විය යුතු සිහි කටයුතු කතාව නිම කරලා එකත් පස්ස සිටියා. දැන් මෙතන මුලින්ම අපි තෝරගන්න ඕනේ බුදුරජාණන් වහන්සේට වඳින්න යා ශ්‍රාවකෙක් කියලා හිටියේ නැතකම්. මේ ගමන යන ගමන් අතරමඟදී අහම්බෙන් බුදුරජාණන් වහන්සේට අහම් වෙනවා. බුදුරජාණන් වහන්සේට එක අහම්බයක් නෙවෙයි, භාග්‍යවතුන් වහන්සේ කලින්ම දවසේ විස්තරය දකිනවා අලුයම කාලේ. දැන් මේ ගෘහපතියට පිහිට වෙන්නයි එදා එතන වැඩ සිටියේ. ඉතින් ඔහු අහම්බෙන් දැක්ක නිසා බුදුරජාණන් වහන්සේත් එක්ක සතුටු වෙලා ආගිය දොරතුරු කතා කරලා එකත් පසක හිටියා. එහෙම ඉන්නකොට බුදුරජාණන් වහන්සේ මතක් කළා, දැන් හිටගෙන ඉන්නේ අපි වුණත් කවුරු හරි ගෙදරකට ආවම හිටගෙන ඉන්නව නම් කියන පොටු තියන වාඩි වෙන්න. එහෙනම් වාඩි වෙන්න කිව්වට පස්සේ ගොඩක් කරලා අපි වාඩි වෙනවා. දැන් මේ ගෘහපතියට කතා කරන ගෘහපතිය ආසන තියනවා, කැමති නම් වාඩි වෙන්න. එහෙම කියනකොට පෝතලිය කැමති වුණා ඒකට. මට මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ගෘහපති වාදයෙන් කතා කරනවා. ගෘහපතිය කියලා කියන ගෘහපතියා කියනට එයා කැමති නැහැ. මොකද එයා හිතන් හිටියේ මම ගෘහපතියෙක් නෙවෙයි කියලා. නමුත් දෙවනි වතාවෙත් බුදුරජාණන් වහන්සේ ගෘහපතිය ආසන තියනවා, කැමති නම් වාඩි වෙන්න කියලා මතක් කළා. එවෙලෙත් නොසතුටු වුණා, අසතුටු වුණා, කිපුණා, හිතුවා මට ඇයි මේ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ ගෘහපතියා ගෘහපතියා කියලා කියන්නේ කියලා වාඩි වුන්නේ නැහැ. තුන්වෙනි පාරත් බුදුරජාණන් වහන්සේ වදාගා ගෘහපතිය ආසන තියනවා, කැමති නම් වාඩි වෙන්න. දැන් ඔබට හිතෙන්න පුළුවන් ආසනකම පුටු ඇති, පුටු සැටි ඇති, එහෙම නැහැ. මේක කැලයක්. කැලේ ඇතුලේ ආසන තියෙන මොනවද? කොලාතු. නැත්තම් බිම තමයි ආසනේ. මුළු බිම වාඩි වෙන්න පුළුවන් කැමති නම්, නැත්තම් ගල් පොත්තක් තියෙන්න පුළුවන්. නැත්තම් අඩුම තරමින් අට කතාවේ කියනවා කොලාතු ටිකක් දමලා තියෙනවා නම් බිම, ඒකත් ආසනයක් කියලා. ඉතින් ආසන තියෙන වාඩි වෙන්න කිව්වම මෙයා එවරත් සතුටු වෙන්නේ නැහැ. කිපුණු සිතින් යුතුව එයා කිව්වා, ශ්‍රමණ ගෞතමයන් වහන්ස, ඔබ වහන්සේ මට ගෝපති වාදයෙන් කතා කරන එක මට ඒක රුචි නැහැ. මං ඒකට කැමති නැහැ. ඒක සුදුසු නෑ. එහෙම කවට පස්සේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. දැන් මොකද මෙහෙම කරන්නේ බුදුරජාණන් වහන්සේ දැන දෙනත් මේ ගෘහපති වාදයෙන් කතා කරම මේ දේශනාවට මාතෘකාව එතන මැහැදෙනවා. ඉතින් ඔය විදිහට තමයි මේ නිධානය සිද්ධ වෙන්නේ. ගෘහපතියාගේ වචනයෙන්ම මෙතෙන්දී මාතෘකාව ලැබෙනවා බුදුරජාණන් වහන්සේට දහමක් දේශනා කරන්න මොහුට. ගෘහපතිය තොපගේ ආකාරය සටහන මට පේන්නේ ඔබ ගෘහපතියෙක් වගේනේ. ඒ මොකද දැන් ගිහි කෙනෙක් කියන කෙනෙක් ගෘහපති කියන්නේ ගෙදරක අධිපතියා, ගෘහමූලිකයෙක්, ගිහි කෙනෙක්. එයා අඳින්නේ මොනවද? පාට පාට වස්ත්‍ර, හිස් වැසුම් පළඳිනවා, නැත්තම් වෙලාගෙන ඉන්නවා හිස, ළඟට කුඩයක් දාගෙන ඉන්නවා, සෙරෙප්පු දෙකක් දාගෙන ඉන්නවා. එහෙම අපි වුණත් හිතනවා ඇඳුමක් ඇඳගෙන, කලිසමක් ඇඳගෙන, ෂර්ට් එකක් ඇඳගෙන පිරිමි කෙනෙක් ආවොත් එයා ගිහි කෙනෙක් කියලා. සිවුරු දරන් ඉන්න කෙනාට තමයි අපි ස්වාමීන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ. ආන්න යර්ථයෙන් තමයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ ඔබ පේන්නේ ගිහි කෙනෙක් වගේ. ඒක ඇත්ත. එතකොට ඒ ගෘහපතිතුමා කියනවා බවත් ගෞතමයන් වහන්ස, එසේ වුණාට මම සියලු වැඩ අත්හැරලා ඉන්නේ. මන්ද වෙලහෙළඳාම් කරන්නේ නැහැ. මම මගේ කර්මාන්ත අතහැරලා තියෙන්නේ. මම මගේ ළමයින්ට මගේ ධනය තියෙනවනම්, රිදී තියෙනවා, ධාන්‍ය තියෙනවද, රත්තරන් තියෙනවද, ඒ සියල්ලම දුන්නා. දීලා මං දැන් එයාලට අවවාද කරන්නේ නැහැ. මෙහෙම වෙලඳාම් කරන්න, මෙහෙම කරොත් හොඳයි, ඒව කියන්නෙත් නැහැ.
ඒවගේ මම ඔවුන්ට උපවාද කරන්නෙත් නෑ. බනින්න මෙහෙම කරපේක වැරදි එහෙම කරන්න එපා කියලා මං කියන්නේ නෑ. මට කෑම ටිකක් දුන්නොත් ඒක කාලා අනේ වස්ත්‍රයක් ලැබුණොත් ඇඳගෙන මම දැන් පාඩුවේ පැත්තකටලා ඉන්න කෙනෙක්. එහෙම කර්මා දතහැරපු වැඩ අතහැරුවා මට ඒ ගෘහපති කියන්නේ ගෘහපති කියන්නේ සුදුසු නෑ කිව්වා. එතකොට දැන් මෙහෙම කිව්වම භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ගෘහපතිය නුඹ කියන විවාහාර සිඳීම ගිහිගෙයින් වෙන්වීම ආර්ය විනේ තියෙන ඔහොම නෙවෙයි. ආර්ය විනේ වෙනත් ආකාරයකටයි විවාහාරයේ සිඳීම තියෙන්නේ. ඉතින් විවාහාර සමුච්ඡේදය කියලා මේ දේශනාවේ නම් කරන්නේ මෙතන අපි තේරුම් ගන්න තියෙන ගෘහස්ත බව නැති කිරීම. සම්මුතිය බිඳීම කියන එක වෙන්නේ ආර්ය විනේ ඔය මේ දේවල් අතහැරලා පාඩුවේ පැත්තකට වෙලා ඉන්න කියන එක නෙවෙයි. ඒක මනින්න බෑ ඇඳුමේ. ඒක වෙනවා ආර්ය ශ්‍රාවකයාට ගිහි ජීවිතේ ගෙවන ගමනොත් ඔය විහාර සමුච්ඡේද කරන්න පුළුවන්. ඒ කරන්නේ කොහොමද? ස්වාමීනි කෙසේ නම් ආර්ය විනේහි මේ විවාහාර සමුච්ඡේදය වෙනවද කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහන්න එයාට කැමැත්තක් ඇති වෙච්ච නිසා ආරාධනා කළා මට එසේ ධර්මයක් දේශනා කරන සීක්වා. දැන් ආපු කෙනා කලින් වැන්දිත්නේ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ වචනේ ස්වභාවය. උන්වහන්සේ ගෘහපතිය කියලා තුන් පාරක්ම එයා කේන්ති ගස්සලා අන්ත්‍රයාමකෝ මම දැන් පාඩුවේ පැත්තවල ඉන්න කෙනින් ළමයින්ට මම ඔක්කොම ලියලා දීලා තියෙනවා. මම මේ කෑම ටිකක් දුනත් කාලා ඔය ඇඳුමක් විතරේ මං යාළගෙන් ඉල්ලන්නේ. මම මේ කාටවත් බරක් නැතුව ඉන්න මිනිස්සයා. මට කොහොම මේ ගෘහපති කියන්නේ? ආන් එතකොට බුදුරජාණන් වහන්සේ මාතෘකාවට හරවනවා. බලන්න බුදුරජාණන් වහන්සේලාගේ නිෂ්ඵල කතා නැහැ සාමාන්‍ය අයගේ වගේ. භාග්‍යවතුන් වහන්සේලා යමක් කතා කරා නම් කතා කළේ අර්ථය පිණිසමයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියපේ ගෘහපති වාදය මෙතන මාතෘකාව වුණා. එනම් මේ ගෘහපති කියන එක සිඳින්නේ ගිහි බව සිඳින්නේ සම්මුතිය සිඳින්නේ කොහොමද මේ ආර්ය විනය ඒ ගැන මට දැන් දේශනා කරන්න කියන තත්ත්වෙටම පොතලිය ගෘහපතිය දමණය වුණා. හැබැයි මෙයා තාම හිටගෙන නේද? දැන් වාඩි වුණෙත් නෑ තාම. හිටගෙන හිටියා. ඒතර බුදුරජාණන් වහන්සේ දහම් දේශනකට අටකට සඳහන් වෙන්නේ මෙයා වාඩි වුණාද කියලා සමාඩි බේම වාඩි වෙන්නත් ඇති. මොකද දැන් දේශනාවක් කරනකොට හිටගෙන ඉන්න අමාරුනේ ගොඩක් වෙලා. ඊට පස්සේ ආ වාඩි වෙන්නේ නැති. නමුත් මුලින් යා තරහ ගියපු නිසා හිටගෙනම හිටියා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේට ආරාධනා කළානි එහෙනම් මට ඔය ආර්ය විනේ මේ සම්මුතිය සිඳින හැටි ගිහි ගෙයින් නික්මෙන හැටි පරමාර්ථයට පත්වෙන එක නෙමෙයි කියන්නේ. ආර්ය විනේ කොහොමද මේ සම්මුතිය බිඳින්නේ කියලා දේශනා කරත්වා කියලා ආරාධනා කළා. කළාට පස්සේ බුදුරජාණන් වහන්සේ ඔහු ඇමතුවා ගෘහපතිය එසේනම් අසන්න මෙනෙහි කරන්න මම දේශනා කරන්නම්. එසේය ස්වාමීනි පොතලිය ගෘහපතිතුමාත් පිළිතුරු දුන්නා. ගෘහපතිය මේ ධර්මාටක් ආර්ය විනේහි සම්මුතිය බිඳීම පිණිස හේතු වෙනවා. ඒ පළවෙනි කරුණට මොනවාද? සතුන් නොමරා සිටීම සඳහා සතුන් මැරීමෙන් වළකිනවා. දුන්දේ ගැනීම පිණිස නොදුන්දේ ගැනීමෙන් වළකිනවා. සත්‍ය කතා කිරීම පිණිස බොරු කීම දුරු කරනවා. කේලාම් නොකීම පිණිස කේලාම් කීම දුරු කරනවා. ගිජුවීමයයි කියන ලෝභය දුරු කිරීම පිණිස ගිජුවීම හෙවත් ලෝභය අත්හරිනවා. නින්දා කිරීමෙන් ගැටීමෙන් ඇතිවන පීඩාවෙන් දුරුවීමට නින්දා කිරීමෙන් දුරු වෙනවා. ක්‍රෝධය වූ දැඩි වෙහෙස නොකිරීම පිණිස ක්‍රෝධ කිරීමෙන් ඈත් වෙනවා. අධිකමානය නොකිරීම පිණිස අධිකමානය දුරු කරනවා. ගෘහපතිය මම මේක කෙටියෙන් කිව්වේ තාම විස්තර වශයෙන් දේශනා කළේ නැවන බුදුරජාණන් වහන්සේ මාතෘක අටක් අපිට දෙනවා. දැන් මේ දේශනාවේ මුල සීලය වශයෙන් ගත්තොත් දැන් මැද කොටසටයි ටිකෙන් ටික බුදුරජාණන් වහන්සේ මේ දේශනාව අරගෙන යනවා. මාතෘකා කළ කරුණ අටක් ආර්ය විනය විවාහාරයේ සිඳින්නට හේතු වෙනවා. සතුන් නොමරීම, සොරකම් නොකිරීම, බොරු නොකීම, කේලම් නොකීම, දැඩි ලෝභයෙන් තොරවීම, නින්දාරෝසයෙන් දුරුවීම, ක්‍රෝධ නොකිරීම සහ අධිකමානයෙන් දුරුවීම කියන සීලයට සම්බන්ධ කරුණු ටිකක් තමයි මූලිකව භාග්‍යවතුන් වහන්සේ මෙහි විස්තර කරන්නේ. ඊළඟට දැන් විස්තර කරේ නෑ, මම කෙටියෙන් දේශනා කළේ කිව්වහම පොතලිය ගෘහපතිතුමා නැවත කියන ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ විසින් අපිට තේරෙනවා මෙතන වෙනසක්. මොකද මුලින් කියලා තියෙන ශ්‍රමණ බවත් ගෞතමයන් කියලා කතා කළේ. දැන් ටිකක් වෙලා කරුණ අහගෙන බණ අහගෙන යනකොට මෙයා දැන් කියනවා භාග්‍යවතුන් වහන්සේ යම් මේ කරුණ වටක් කෙටියෙන් කියන ලද්දද ඒ කරුණ වට මට විස්තර වශයෙන් දේශනා කරන සේක්වා කියලා නැවත ආරාධනා කරනවා. නැවත බුදුරජාණන් වහන්සේ දේශනා කරන ගෘහපති එසේනම් අසන්න
හොඳින් මෙනෙහි කරන්න. සාදුකම් මනසි කරෝත සුනාත ආදී වශයෙන් බුද්ධ වචනේ විස්තර කරන. එහෙනම් කියන්න හැබැයි අහන්න ඕනේ. නැත්තම් කියලා වැඩක් නැහැ. ඒ නිසා තමයි කියන්නේ ඔබ අහන්න හොඳින් මෙනෙහි කරන්න. එහෙනම් මේ ශ්‍රාවක පින්වතුන්ලත් හොඳට අහන්න හොඳින් මෙනෙහි කරන්න. ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ අවවාදය. එතකොට ප්‍රාණඝාතී වැළකීම නැත්තම් ප්‍රාණඝාත නොකර සිටීම පිණිස ප්‍රාණඝාතී දුරු කළ යුතුයි කියන්නේ ඇයි? කොමකටද කියන්නේ? මේ ආසාසනේ ආර ශ්‍රාවකයා කල්පනා කරනවා යම් සංයෝජනයක් යම් නීවරණයක් හේතු වෙන්නම් මම සතුන් මරන්නේ. ඒ නීවරණේ ඒ සංයෝජනේ නිසා මගේ සිතින් මට නිඳා කරනවා. මේ ප්‍රාණඝාතය මම කරනවා කියලා දැනගත්ත අනිත් අයත් දකින අයත් ඔවුනුත් මට නිඳා කරනවා. මේ ප්‍රාණඝාතය නිසා මරණින් පස්සේ මම දුගතියට වැටලා දුක් විඳින්න හේතු වෙනවා. යම් මේ ප්‍රාණඝාතයක් තියෙනවා නම් එයමයි සංයෝජනය, එයමයි නීවරණය. සංයෝජන 10ක් අපි දන්නවා. සක්කාය දිට්ඨිය, මම, මගේ, මගේ ආත්මය කියන ඇලීම. විචිකිච්ඡාව, බුද්ධාදී අටතන සැකය. සීලබ්බත පරාමාස, සීල වෘත රැකීමේ මාර්ගයේ වඩන්න පුළුවන්, නිවන් දකින්න පුළුවන් කියන වැරදි විශ්වාසය. කාමච්ඡන්දේ නේද? කාම රාගය. කෙලෙස් ධර්ම අතර මේ ඇලීම කියලා කියනවා. කාමයන් කෙරෙහි ඇලීම. පටිගය ගැටීම. රූප රාග, අරූප රාග, රූපාවචර ලෝක කෙරෙහි ඇලීම, අරූප ලෝක කෙරෙහි ඇලීම, මාන මැනීම, උද්ධච්ච විසිරීම, අවිච්ඡා, අවිද්‍යාව. මෙතන තියෙන සංයෝජන 10. නීවරණ 5. කාමච්ඡන්ද, කාමයන් කෙරෙහි ආසාව. ව්‍යාපාදේ ගැටීම. තීන මිද්දේ සිතෙහි කයි මැලි බව, උද්ධච්ච කුක්කුච්ච හිත විසිරුණු බව, කලකිරුණු බව, පසුතැවිල්ල. විචිකිච්ඡාව එතනත් විස්තර වෙනවා. බුද්ධාදී අටතන සැකය. දැන් මේ සියල්ල වර්ධනයටයි ප්‍රාණඝාතය හේතු වෙන්නේ. සතේ බව දැනගෙන මරණ චේතනාව ඇතුව ඒ පණ තියෙන සතාව උපක්‍රමයෙන් මැරුවොත් අන්න එතකොට කර්මපත වශයෙන් ප්‍රාණඝාත කුසලයේ රැස් වෙනවා. ඒ සඳහා යදු ප්‍රයෝග ප්‍රමාණය, ගත කරපු වාර ගණන, හිතේ පහළුණු චේතනා බලය අනුව ඒ විපාක වාරය වැඩි වෙනවා, අඩු වෙනවා. බොහෝ වේලා අරගෙන බොහෝ උත්සාහ කොට සතෙක් මැරීම. එතකොට කියනවනේ පොඩි සතෙක් මරනවට වඩා ලොකු සතෙක් මරන්න යන අකුසලේ වැඩි කියනවා. සතෙක් මරනවට වඩා මිනිස්සෙක් මැරීම වැඩි කියනවා. මිනිස්සයන් අතර දුස්සීලයක් මරනවට වඩා සිල්වතෙක් ඝාතනය කිරීමෙන් පව වැඩි කියනවානේ. එහි ඉහළට යන්න යන්න රහතන් වහන්සේලා ඝාතනය කිරීම වගේ දේවල් අතිශයින් දරුණු විපාක, මව්පියන් ඝාතනය අතිශයින් දරුණු විපාක වශයෙන් ආනන්තරී කර්ම වශයෙන්ම විස්තර කරනවා මේ ධර්ම විනය තුළ. එසේනම් මේ ප්‍රාණඝාතය කියන නීවරණයක්මයි, සංයෝජනයක්මයි. එම නිසා මම මේ ප්‍රාණඝාතය දුරු කළ යුතුයි කියලා ආර්ය ශ්‍රාවකයා අදිෂ්ඨාන කරගන්න. ඒක පළවෙනි කරුණ සම්මුතිය සිඳින්නට නම්. ඊළඟට දෙවෙනි කරුණ විස්තර කරනවා. දුන්දේ ගැනීම විනිස, නොදුන්දේ ගැනීම දුරු කළ යුතුයි. මෙතෙන්දිත් කියන මේ යම් නීවරණයන් නිසා, සංයෝජනයන් නිසා ආර්ය ශ්‍රාවකයා කල්පනා කරනවා මම නුදුන් දේ ගන්නවනะ ඒක හොඳ දෙයක් නෙවෙයි. ඒක කරනකොට අනුන්ගේ දේවල් හොරාට ගන්නකොට මගේ හිතින් කවුරු දැක්කේ නැද මගේ හිතින් මට නිඳා කරනවා. දෙවැනි කොටසින් මේ ලෝක ජනතාව මේක දැනගත්තොත් මට හොරෙක් කියලා නිඳා කරනවා. ඒ මොකක් නැති වුණත් මරණින් පස්සේ අනිවාර්යෙන් නිර්යාදී ලෝකවල ඉපදෙලා සතර අපායි දුක් විඳින්නත් මේක හේතුවක් බවට පත් වෙනවා. එහෙනම් මේ හොරකම නිසා ආශ්‍රව උපදිනවා දෙවිලි සහගත කාමාශ්‍රව, භවආශ්‍රව, දිට්ඨාශ්‍රව, අවිජ්ජාශ්‍රව කියන ආශ්‍රව හතරක් තියෙනවානේ. ඔය ප්‍රාණඝාත ආදී මේ සංයෝජනයන් නිසා ඇති වෙනවා කාමාශ්‍රව, දිට්ඨාශ්‍රව, අවිජ්ජාශ්‍රව. එහෙනම් දිට්ඨිය නිසා හිත කෙලසීම, අවිද්‍යාවෙන් කෙලසීම සහ කාමයන් නිසා කෙලසීම කියන ධර්මතා තුනක් මෙතන සිද්ධ වෙනවා. හොරකම නිසා අනුන් සතු දෙයක් වෙන්න ඕන, අනුන් සතු බව දැනගන්න ඕන. දැන් සමහර අය තමන්ගේ කියලා හිතලා අනුන්ගේව ගන්නවා. එතකොට ඒක අකුසලයක් වෙන්නේ. මොකද පැටලවිල අරන් තියෙනවා. එක වගේ දෙකක් තිබිලා තමන් මාරුවල අරන් යනවා. හැබැයි පස්සේ පැටලවිලි ලිහා ගන්න ඕනේ. දැනගත්තට පස්සේ ආයි ගිහින් දෙන්න ඕන. එතකොට මේ රැවටිලා ගන්නවා තමන්ගේ කියලා. තමන්ගේ සක සංඥාව කියලා එකට කියනවා. එතකොට දැන දැනම හොරගම් කරනවා කියන චේතනාව යමක් ගත්තොත්, සංගවා ගත්තොත්, බලෙන් ගත්තොත්, දෙන්නම් කියලා අරගෙන නොදී හිටියොත් මේක අකුසලයක් බවට, නීවරණයක් බවට, සංයෝජනයක් බවට පත් වෙනවා. සසර ගමන විපාක දෙන දුගී දුප්පත් ජීවිත ලැබෙන ඒ කර්ම ඵලයක් බවට, හේතුවක් බවට මේක පත් වෙනවා. ශේෂ විපාක වලින් උපරිම විපාක වශයෙන් නිරයාදී ඉපදෙන්නත් මේ සොරකම හේතු වෙනවා. එහෙමනම්
ඒ සොරකමත් සංයෝජනයක්. ආශ්‍රව දෙවිලි සහගත අර අවිජ්ජාශ්‍රවාදී ආශ්‍රව උපදින්න හේතුව නිසා මම සොරකමින් වැළකෙනවා කියලා ආශ්‍රාවකයා නිවන් මඟ වඩන කෙනා අදිෂ්ඨාන කළ යුතුයි. තුන්වෙනි කරුණ, සත්‍ය කතා කිරීම පිණිස බොරු කීමත්තල යුතුයි. එතනත් මේක සංයෝජනයක්, බන්ධනයක්, නිවන් මඟ වැසීමක්. ආර ශ්‍රාවකය සලකන මම බොරු කියනවා නම් මගේ හිත මට නිඳා කරනවා, අන් අය මට නිඳා කරනවා. ඒ වගේම මේ බොරු කීමේ අකුසලය නිසා සතර අපායට වැටිලා මරණින් පස්සේ මට දුක් විඳින්නත් මේක හේතුවක් වෙනවා. එම නිසා මේ සංයෝජන ධර්මයක් වෙනවා, නීවරණ ධර්මයක් වෙනවා. ඒ වගේම දැවිලි සහගත ආශ්‍රව ඇති වෙන්න හේතු වෙනවා. කාමාශ්‍රව, දිට්ඨාශ්‍රව, අවිජ්ජාශ්‍රව උපදින්නත් මේක හේතුවක් බවට පත් වෙනවා. ඒ නිසා මේ මුසාවාදයක් තියෙනවනේ, එයමයි සංයෝජනය, එයමයි නීවරණය. මම ඒ සංයෝජනයත් ඒ නීවරණයක් දුරු කරනවායි කියලා ආර්ය ශ්‍රාවකයා අදිෂ්ඨාන කරන බොරු කීමෙන්ද වළකින්නවන නිවන් මඟ වඩද්දී. එසේම කේලාම් නොකීම සඳහා කේලාම් කීම දුරුකට යුතුයි. අනුන් අතර ભેද ඇති කරන්න කියන එතන කියන දේ මෙතන කීම, මෙතන කියන දේ එතන කීමයි කේලාම් කීම කියන්නේ. දේශයේ මුල් කරගෙන, ගැටීම් මුල් කරගෙනයි මේ අකුසලයේ කරන්නේ. ආර්ය ශ්‍රාවකයා කල්පනා කරනවා මම කේලාම් කියනවන එක සංයෝජනයක්. ඒ හේතුවෙන් මගේ සිත මට නිඳා කරනවා, අන් අය නිඳා කරනවා, මරණින් පසු දුගතියට යන්න හේතු වෙනවා. එම නිසා ඒ සංයෝජනයන් වන මේ නීවරණයක් වන මේ බොරු කීම, මම කේලාම් කීම මම ප්‍රහාණය කරන්න ඕනේ. ඒ නිසා ඇතිවෙන දැවිලි සහගත අවිද්‍යාශ්‍රව, දිට්ඨාශ්‍රව, කාමාශ්‍රවාදී ආශ්‍රව ඇති වෙනවා. ඒ නිසා කේලාම් කීම දුරු වෙන්න ඕන. බිඳුනු අය සමගි කරන වචන කතා කරනවා. දැන් කරුණු හතරක් කිව්වා. මේ කරුණු හතර කෙලින්ම මුලින්ම සීලයටම සම්බන්ධයි. සිල්පද වශනු ගන්නවා. අට පස්වෙනි කරුණ විස්තර කරනවා, ලෝභයෙන් ගිජුවීම දුරු කිරීම පිණිස ලෝභය දුරු කරන්න ඕනේ. ලෝභය අත්හරින්න ඕනේ. මේ ලෝභය කියන්නේ සංයෝජනයක්. එතකොට මේ ලෝභය නිසා නිවන් මඟ වැහෙනවා, ගිජු බව නිසා නිවන් මඟ අත්හරිනවා සමහර විට. නම් මේකේ මගේ හිතෙන් මට නින්දා කරන ඔබ ගිජු කෙනෙක් කියලා, ලෝකේ අනින්දා කරන මසුරෙක් කියලා, ඊළඟට මරණින් පස්සේ සතර අපායට යන හේතු වන කර්ම සකස් වෙනවා මේ දැඩි ලෝභය නිසා. එන දැඩි ලෝභය කියන්නේ මේ ආශ්‍රව ඇතිවන්නට හේතුව, දිට්ඨාශ්‍රව සහ අවිජ්ජාශ්‍රව ඇතිවන්නට හේතුවක් වෙන නිසා මේ ලෝභය දුරු කළ යුතු වෙනවා. නින්දා නොකිරීම, නොකිපීම සඳහා නින්දා කිරීම, කිපීම දුරු කළ යුතුයි. මේ කෝපය කියන එකත් සංයෝජනයක්, නීවරණයක්. මේ කෝප කිරීම නිසා මගේ සිත මට දොස් කියනවා, නුවණැත්තෝ මට දොස් කියනවා. මේ කෝපය නිසා මරණින් පස්සේ නිරයාදීට වැටෙනවා. බොහොම දුක්ඛිත ජීවිත ලැබෙන මනුෂ්‍ය ලෝකයට ආවත් විරූපී ජීවිත ආදී ලැබෙන්නේ, හෘද රෝග ආදී බහුල වෙන්නේ මේ කෝපය නිසා. මේ කෝපය ආශ්‍රව ඇති කරවනවා. ඒ ආශ්‍රව අතර අවිජ්ජා ආශ්‍රවේ ඇති කරලා දෙනවා මේ නින්දා රෝසය. ඒ නිසා මේ අවිජ්ජාශ්‍රව භවආශ්‍රව දෙක ඇති කර දෙන දෙයක් තමයි ක්‍රෝධ කිරීම, නින්දා කිරීම. නින්දා කිරීම කියන කාරණය අපට ආශ්‍රව ඇති කරවලා දෙනවා. ඒ අවිජ්ජාශ්‍රව ඇති කරලා දෙන්න හේතුවක් තමයි මේ නින්දා රෝසය හේවත් අනුන්ට නින්දා කිරීම. ඒ නින්දා නොකිර සිටීමෙන්, අනුන්ට නොබැනීමෙන් අපිට නිවන් මඟ දියුණු කරගන්න එක හේතුවක් වෙනවා. එතකොට එතන තියෙන සංයෝජන ටික, ආශ්‍රව ටික උපදින්නේ නැහැ. ඊළඟ කරුණෙන් කියන හයවෙනි කරුණෙන් දැඩි ක්‍රෝධය නොකිරීම සඳහා ක්‍රෝධ කිරීම දුරු කර යුතුයි. දැන් මේ ක්‍රෝධ කිරීම එතෙන්ටම ටිකක් සම්බන්ධ. නමුත් අතන කියන්නේ කෙනෙක්ට නින්දා කිරීම. මෙතන හිතින් කරන ක්‍රෝධය, වෛරය, තරහ වගේ දේවල්. ඉතින් මේවත් ඔහොසේන් දුක පිණිසම හේතු වෙනවා. මේක සංයෝජනයක්, මේක නීවරණයක්. දේශයේ වශයෙන් කියන ව්‍යාපාදය කියන නීවරණයක්, පටිගේ වශයෙන් කියන සංයෝජනයක්. එතන හිතින් දොස් කියන මම ක්‍රෝධ කරපු කෙනෙක්, අන් අය දොස් කියන මෙයා තරහ යන කෙනෙක්, මරණින් පස්සේ අපායට වැටෙනවා. මේක ආශ්‍රවයක් වෙනවා. මේ ක්‍රෝධයත් අතිමානයත් කියන මේ කරුණු දෙකම ඉස්සරහට විස්තර වෙන කරුණුත් එක්කම ගන්නකොට භවආශ්‍රව සහ අවිජ්ජාශ්‍රව දෙක බහුල වශයෙන් උපදින්න හේතු වෙන ක්ලේශ දෙකක් මේ දෙකම, මේ කියන ක්‍රෝධ කිරීම. දැන් මේ ක්‍රෝධ කිරීමත් ආශ්‍රව ඇති කර දෙන නිසා මම ක්‍රෝධ නොකර ඉන්නවා කියලා අදිෂ්ඨාන කළ යුතුයි. අධික මාණය අත්හැරීම සඳහා මාණය දුරු කළ යුතුයි. අධික මාණය නොකිරීමට මාණය දුරු කළ යුතුයි, අත්තල යුතුයි. එනම් මාණය කියන හීනමාන, සෙය්‍යමාන, සදිසමාන වශයෙන්, අධිමාන වශයෙන් මේවා තියෙනවා. සමාන කොට හිතනවා බොහොම ගුණවත් අයට, ධනවත් අයට.
තමන්ට තමන් අනිත් අයට පහත් කෙනෙක් වශයෙන් හිතන හීනමානේ දැඩිකට හිතනවා වැඩිපුර හිතනවා අදිමානේ මේ සියලු මාකාර මැනී නිවන් මගට බාධාවක් නීවරණයක් සංයෝජනයක් වෙනවා එනිසා මේ සංයෝජන අතරත් මානිය ප්‍රකට සංයෝජනයක් වෙනවා අරිහත් ඵලෙයි තමයි මේ සංයෝජනේ සම්පූර්ණ සමුච්ඡේද වෙන්නේ දුර්වලාම යන්නේ එතකම්ම තියෙනවා ඒතර මගේ හිතේ මඩ දොස් කියන ඔබ මාන අධිකෙක් කිය එසේම නුවණැත්තෝ නිඳා කරන මේ මිනිසයා මාන අධික කෙනෙක් කිය ඒ වගේම කය මිදී මරණින් පස්සේ මේ මාන අධිකාය නිර්යාදී ලෝකවල ඉපදිලා තිරිසන් ලෝකෙ ඉපදෙනවායි කියන අදිමානෙන කුක්කුරෝ අධික මාන්නෙන් සුනකයන් බවට පත් වෙනවා මානේන මක්කටෝ හෝති මානේ මధుරම් බවට පත් එනනම් මේ කියන කරුණ ටික දුරු කළ යුතුයි ආශ්‍රව ඇති වෙන බව ආශ්‍රවත් අවිච්ඡාශ්‍රවත් මේ මානේ නිසා උපදින බව සඳහන් වෙනවා අට කතාවේ එනනම් මේ විස්තර කරලා දෙන කරුණ අට දුරු කරන්න කියනවා සතුම් මෙරීමේ වළකිනවා ආශ්‍රව දුරු කරනවා සොරකම් කිරීමේ වළකිනවා ආශ්‍රව දුරු කරනවා බොරු කීමෙන් වළකිනවා ආශ්‍රව දුරු කරනවා කේලාම් කීමෙන් වළකිනවා ආශ්‍රව දුරු කරනවා දැඩි ලෝභයෙන් දුරු වෙනවා ආශ්‍රව දුරු කරනවා නින්දා රෝසයෙන් දුරු වෙනවා ආශ්‍රව දුරු කරනවා ක්‍රෝධ කිරීමෙන් දුරු වෙනවා ආශ්‍රව දුරු කරනවා මාන්නයෙන් දුරු වෙනවා ආශ්‍රව දුරු කරනවා අනේ විදියට ගෘහපතිය ආර්ය විනයේ මේ ධර්ම යම්සේ මේ ධර්ම අටක් තියෙනවා නම් සමුච්ඡේද ප්‍රහාණය පිණිස නැත්නම් සම්මුතිය ප්‍රහාණය පිණිස මේ ධර්මයට වඩන්ට ඕනේ මේවයින් වළකින්න ඕනේ විස්තර කරනවා මේ විදියට මේ කියපු කරුණු වටින් වැලකිලා හොඳ කරුණු වටක් විස්තර කළා සතුන් නොමැරීම ආදී ඒ ප්‍රතිපදාවේදීමින් සීලය සමාධිය දියුණු වීමයි සිදු කළ යුත්තේ කියන එක. එතකොට කියනවා සම්පූර්ණයෙන් ඒත් තවම ਸਰව ප්‍රකාරයෙන්ම මේ සම්මුතිය සිඳීම ගිහි බව සිඳීම කෙලෙස් සිඳීම කියලා අවසන් නෑ ඒ වෙලාවේ නැවතත් පොතලිය ගෘහපතිතුමා ආරාධනා කරන ස්වාමීනි කෙසේනම් ආර්ය විනේ ਸਰව ප්‍රකාරයෙන් ਸਰව සම්පූර්ණයෙන්ම මේ සම්මුතිය සිඳීම ගිහි බව සිඳීම කෙලස් නැසීම කියන කාරණය සිදු වෙනවාද ඒ සඳහා මට ධර්මදේශනා නැවතත් කරනසේක්වා කියලා නැවතිල්ලනවා නැවත තරවාදීම කරන එහෙනම් ගෘහපති හොඳට අහන්න ඕනේ මෙනෙහි කරන්න ඕනේ එහෙමයි ස්වාමීනි කියලා දැන් නැවත මෙනෙහි කරනවා ගෘහපතිය කොහොමද හිතන්නේ බඩගින්නෙන් පෙළෙන බලු පැටියෙක් ගවයන් මරණ තැනකට ගියාම ඒ ගවයන් මරණ කෙනා හොඳට මස් ලියපු ඇටයක් ඒ බල්ලට දානවා ලේ තැවරිච්ච මේ ලේ තැවරිච්ච ඇට කබල්ල ඒ මෙය තරවමි මේ බලු පැටිය ලෙව කනවනම් ඒ ලෙව කන බලු පැටියාගේ බඩගින්න දුරු වෙනවාද කියලා අහනවා එතකොට කියන ස්වාමීනි එසේ නොවේමය කියනවා ඇයි හේතුව මොකද්ද ඒ කටුවේ ලේ පමණයි තියෙන්නේ මස් නැහැ මස් නැති මේ ඇට ලෙව කෑවට බල්ලගේ බඩගිනි සංසිඳෙන්නේ නැහැ ආන් ඒ වගේ අට්ටි කංකුවල උපමා කාම ඇට සැකිල්ල උපමා කරලා ඇට සැකිල්ල වගේ මේ පංචකාමේ රූපකාම ශබ්දකාම ගන්ධකාම රසකාම පොට්ටබ්බකාම පංචකාම මේ පංචකාමයන්ට ගිජු වෙලයි ගිහි ජීවිතය ගෙවන්නේ ගිහි සමුච්ඡේද කරගෙන එහෙනම් ඒ ගිහි සමුච්ඡේදයේ සම්මුතිය බිඳින්නට මේ කාමයන් ගැන ආදීනව සීකල යුතු බවයි බුදුරජාණන් වහන්සේ මේව කරුණෙන් විස්තර කරගෙන යන්නේ. එහෙනම් හිතන්න කියනවා ශ්‍රාවකයාට මේ කාමයෝ මස් නැති ඇට සැකිලි වගේ ලේ පමණක් තැවරිච්ච. කොපමණ ලෙව කෑවත් ඇතිවීමක් නැහැ. නැවත නැවත සොයනවා, නැවත නැවත විඳින්න බලනවා. එහි ඇතිවීමක් නැවතීමක් නැහැ. එහෙමනම් මේ නානත් උපේක්ෂාව දුරු කරලා මුග්ධ උපේක්ෂාව දුරු කරලා පංචකාමෙන් කෙරෙහි තියෙන ඇලීම දුරු කරගෙන භාවනා වඩලා සත්‍ය නිධානයේදී පිරිසුදු උපේක්ෂාවම ඇති කරගන්නවා කියලා අදිෂ්ඨාන කරගෙන මේ කාමයන් දැවිලි සහගතේ තැවිලි සහගතේ ආදීනව බොහෝය මේ කාමයන් ඉදුරු විය යුතුයි කියන සංඥාව ඇති කළයි මේ ධාන උපේක්ෂාව කරා ශ්‍රාවකය ගමන් කරන්නේ. එතකොට ඒක නා උපේක්ෂාව වඩනවා පංචකාමයන්ගේ තියෙන ආදීනව සිහි ගෙන පළවෙනි උපමා මතක තියාගන්න මේ කාමය වනාහි මස් නැති ලේ තවරණු ඇට සැකිලි බඳුය කියලා. එදිනෙන් නතර නොවි බුදුරජාණන් වහන්සේ දෙවනි කාම ආදීනවයත් දේශනා කරන හරියට ඉජුලිහිණියෙක් හරි උකුස්සෙක් හරි මස් කැටියක් අරගෙන අහසෙ ගියොත් අනිත් උකුස්ස ගිජුලිහිණියෝ ඒ ගිජුලිහිණියා හරි උකුස්ස හරි පස්සෙන් පන්නගෙන ගිහිල්ලා හොටෙන් ඇනලා මේ ගිජුලිහිණියාව විපතටපත් කරන. මොකද ඒ මස් කැබැල්ල අතහරින තුරු එහෙනම් මේ නිසා මරණයටව මරණ සමාන දුකට පත් වෙනවද නැද්ද කියලා අහන. එතකොට පොතලිය
ගෘහපති උත්තර දෙනවා, ස්වාමීන් එසේ මරණයට පත් වෙන්න මොකද මස් කැබැල් අතහැරියේ නැති නිසා. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ මස් කාමයේ මස් පිඬල්ලකට පුඩකට උපමා කරනවා. මංස පේසු උපමා කාම බොහෝ වෙහෙස ඇති දෙවිලි සහිත ආදීනව සහිත දෙයක් මේ පංච කාමය කියලා කියන්නේ. මස් කැටිය හැමෝටම ප්‍රියයි. ඒ වගේ මේ තියෙන රූප ශබ්ද ගන්ධ ස්වාමි භාර්යා දූ දරු දේපල දන ආදී සියල්ලම සියලු දෙනාටම ප්‍රියයි. කවුද කවුරු හරි බලන් ඉන්නේ කොයි වෙලාවේද මේවා පැහැරගන්නේ. ජීවිත හානි පවා වෙනවා, බොහෝ සෙන් ගුටි කන්න පවා වෙනවා, විපතට වැටෙන්න සිද්ධ වෙනවා. මේ පංචකාම වස්තුන් දැඩිවල්ලා බොහෝ සෙන් පංචකාම වස්තුන් වැඩිපුර තියෙන කෙනා, විශේෂ උපමාවකට ගත්තොත් රූපත් කාන්තාවක් විවාහ කරගෙන ඉන්න පුරුෂයෙක්, එයා නිතර බයෙන් සැකෙන් ඉන්නවා මේ කාන්තාව වෙනත් පුරුෂයන් සමග ආදරෙයිද හිතවත් වේද කියලා. නමුත් ඒක ඒ ආකාරයෙන් වෙන අවස්ථා අපි දකිනවා. ඒ අනියම් මෙසුරු වලට පුරුදු වුණාට පස්සේ සමහර විට ඒ කියන පුරුෂයන් සමග එකතු වෙලා තම ස්වාමියාම ජීවිතේ තොර කරලා නැති කරලා ඒ ගමන් බිමන් යන අය මේ ජීවිතවල අපි දැකලා තියෙනවා. ඒ නිසා මේ මස් කැටියක් බඳු මේ පංචකාමය නිසා සත්වයාට මහ දැවිල්ලක් පීඩාවක් ඇති වෙනවාය කියන එක භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. නානත් උපේක්ෂාව දුරු කරලා ඒකත් උපේක්ෂාව කියන සතරෙනි ධ්‍යාන උපේක්ෂාවට යන්න පංචකාමයන් අතහරින්න ඕනේ. දැන් පංචකාමයන් අතහැරියේ නැත්නම් ධ්‍යාන වැඩෙන්නේ කාමච්ඡන්දේ ප්‍රහාණය කළනේ ධ්‍යාන වලට යන්නේ. එතකොට මේ කාමවස්තු පරිහරණයෙන් ඈත් වුණු කෙනා ගී ශ්‍රාවකයා හෝ පැවි ශ්‍රාවකයා පිළිවෙලින් හිත වඩලා ප්‍රථම ධ්‍යාන, තුතිය ධ්‍යාන, තතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යානෙට ඇවිල්ලා බොහොම සැනසille උපේක්ෂකව කාමයන් පිළිබඳ අපේක්ෂා රහිතව වාසය කරන මේ කාමය නැසුරු කරගෙන ඉන්නකන් අර පීඩාව දැවිල්ල තියෙනවා. හරියට ඇටසකිල්ලක් වගේ, මස් වැදල්ලක් වගේ. දැන් පැවිදි වෙලා ඉන්න සිල්වත් ගුණවත් ස්වාමීන් වහන්සේලා බොහෝ සින් අපි දකින උන්වහන්සේලා හරීම සැපෙන් සැනසීමෙන් ඉන්න. මොකද භාර්යාවක් නැහැ, ගෙයක් දොරක් නැහැ, දරුවෝ නැහැ, ඥාති නැහැ, යුතුකම් නැහැ, මුදල් හොයන්න ඕනේ නැහැ. වනල හැමකට වණයකට වෙලා බොහෝම සැපෙන් අර සීලාදි ගුණ පුරාගෙන භාවනා වඩමින් ඉන්න උන්වහන්සේලා මේ කාමය නැතහැරීමේ සුවය තමයි විඳින්න. ධානාදී ධර්ම පවා වඩනවා ඇති. නමුත් ලෝකයාට කියන්න යන්නේ නැවෙන සිල්වත් ගුණවත් ස්වාමීන් වහන්සේලා අද මේ රටේ පවා බොහෝ වනාන්තරවල වාසය කරමින් ඉන්නවා. ඒක රහසක්, සමාඩ ගොඩක් අය දන්නේ නැහැ. නමුත් උන්වහන්සේලා ඒ සුව විඳිනවා. එනවා එකම රහස කාමයන් අත්හැරීමයි මේ ධ්‍යාන සුවය ලබන්නට හේතු වුනේ. නැවත බුදුරජාණන් වහන්සේ තුන්වෙනි උපමාවකුත් කියන මේ කාමය ආදීනවම, දැන් කාමයන් බැහැර කිරීමමනේ සම්මුතිය සිඳීම වෙන්නේ මූලිකව. එනිසා ඒක සංසිඳව ගන්න, බැහැරකරන්න වීරිය දෙන්න, අපිට රුකුල් දෙමින් බුදුරජාණන් වහන්සේ තවත් උපමාවක් කරනවා. යම් පුරුෂයෙක් තනසුලක් අල්ලගෙන, ගිනි හුලක් අවුලගෙන ඉස්සර කළුවරේ ගමන් යනකොට රෑට මේ ගිනි සුලක් දල්වගෙන යනවා. ඒ ගිනි සුල අල්ලගෙන යනකොට උඩු හුලඟට අල්ලන් ගියොත් අර ගින්දර ඇවිල්ලා තමන් ගෑගෙම වදිනවා. එම වැදුනොත් ඒ මිනිස්සයා මරණ සමාන දුකකට, වේදනාවකට පත් වෙනවා නේද කියලා අහනවා. ගෘහපතිතුමාගෙන එසේ ස්වාමීනි එහෙම වෙනවායි කියලා. අන්න ඒ වගේ මේ තනසුලක් වගේ, ගිනි සුලක් වගේ මේ කාමය බොහෝ ආදීනව සහිතයි, වෙහෙසිලි සහිතයි, දුක් සහිතයි. නොවැනිති ශ්‍රාවකයා නානත් උපේක්ෂාව දුරු කරලා, ඒක නානත් උපේක්ෂාව කියන්නේ මේ නොයෙක් කාමස්තුන් කෙරෙහි තියෙන අපේක්ෂාවට. ඒ අපේක්ෂාව නිසා යම් වෙලාවක මුග්ධ උපේක්ෂාවක් ඇති වෙනවනම් ඒක උතුම් උපේක්ෂාව නෙවෙයි. ඔහේ ඉන්නවා ඕන දෙයක් වුණාවේ කමක් නැහැ කියලා. ඒක ඒ උපේක්ෂාව ආර්යයන් වහන්සේ ප්‍රශංසා කරන උපේක්ෂාවක් නොවේ. ආර්යයන් වහන්සේ ප්‍රශංසා කරන්නේ ප්‍රථම ධානාදී වඩලා ඒ ධාන උපේක්ෂාවේ සතරෙනි ධානයේ තියෙන පිරිසිදු උපේක්ෂා. එහෙනම් මේ පංචකාම වස්තුන්ගේ ආදීනව දැකලා, දුක දැකලා, මේ කාමිය තනසුලක් ගිනිසුලක් වගේ දවන තවන දෙයක් කියලා ඒවා අතහැරලා ධාන උපේක්ෂාවම වඩන, නානත් උපේක්ෂාව දුරු කරලා ඒකත් උපේක්ෂාව සතරෙනි ධාන උපේක්ෂාව වඩමින් වාසය කර නැවත දුප්පමාවක් කරනවා. මිනිසෙක් තරම් ගැඹුරට තියෙන වලක්කාරල ඒකේ සිළු පහ වෙලා ගිහ පඟුරු කිරී තියෙනවනම් ඒ ගිනි අඟුරු වලකට ඒ ජීවත් වෙන්න කැමති, මැරෙන්න අකමැති පුරුෂයෙක් පුරුෂයෝ දෙන්නේ කැවිලා බලෙන් අද්දකින් අල්ලගෙන ඇදගෙන ගිහින් වලට තල්ලු කරොත් එයා මරණ සමාන දුකකට පත් වෙනව නේද? ඒ දුකකට පත් වෙන නිසා එයා උත්සාහ කරනවා නේද ගෘහපතිය ඒකෙන් බේරෙන්න? එහෙට මෙහෙට ඇඟ හරවනව නේද? දඟලනවා නේද? එසේය ස්වාමීනි, කුමක් හේතුව ඒ වලට වැටුනොත් නම් මට මැරෙන්න වෙනවා, එක්ක මරණ සමාන මහා වේදනාවකට පත්. එහෙනම් මේ අංගාර කාසුපමා කාමා කියන උපමාවෙන් භාග්‍යවතුන් වහන්සේ විස්තර කරනවා
මේ කාමයන් ගිනි අඟුරු වලක් වැනිය කියලා. ඒ තරම් පීඩා මේ කාමෙන් තියෙන ආදීනව බහුලයි. එනිසා මේ කාමයන් නිසා හටගත්තා වූ නානත් උපේක්ෂාව අතහැරලා කාමයන් බැහැර කිරීමෙන් ලැබෙන සතරවෙනි ධ්‍යාන උපේක්ෂාවට ශ්‍රාවකයා උත්සාහ කරමින් මේ සමුච්ඡේදය මේ විවහාරය සිඳින්න සම්මුතිය සිඳින්න උත්සාහ කළ යුතු වෙනවා. ඊළඟ නැවතත් උපමා කරන භාග්‍යවතුන් වහන්සේ යම් පුරුෂයෙක් ආරාම්‍යයන්ගෙන් විසිතරු වනයන්ගෙන් සිත්කලු භූමින්ගෙන් සිත්කලු පොකුණුවාදී මන්මත් කරවන්නා වූ විසිතරු රූප සිහිනෙන් දකිනෝ. ඒ සිහිනෙන් දැකපු ඔයා ඇහැරුණාට පස්සේ ඒ උයන් පොකුණු රාජමාලිගාදී නොයෙක් සම්පත් වෙන්න පුළුවන් අය දැක්කේ. හැබැයි නැගිටපු ගමන් ඒවා නැති වෙනවා. මේ කාමයෝ කියන්නේ හීනෙන් දැකපු දේවල් වගේ වැඩිකල් බොහෝ කල් පවතින්නේ ඉක්මනින්ම මේවා අතහැරලා යන්නට සිද්ධ වෙන නිසා මේ කාමයන් දුක් සහිතයි, తాවකාලිකයි. ඒ දුක දැකලා නානත් උපේක්ෂාව දුරු කරලා ධානුපේක්ෂාවෙන් සතරෙනි ධානුපේක්ෂාවෙන් සුවපත් වෙනවාය කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. නැවත උපමාව කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් පුරුෂයෙක් තමන්ට ගමන් යන්න වාහනයක්, පළඳින්න ආභරණයක්, ඇඳුමක්, උත්සවවලට යනකොට දැනුත් අපි දකිනවා නොයෙක් ඇඳුම් කුලියට ගන්නවා, ආභරණ කුලියට ගන්නවා, ඒ වගේම වාහන කුලියට ගන්නවා. දැන් එතෙන්දී කුලියට ගත්තු ණයට ගත්තු වාහනේ ඇඳුම ආභරණයේ අයිතිකාරය ඉල්ලුවොත් අපිට දෙන්න වෙනවා. දැන් මේව ඇඳගෙන මේව පැළඳගෙන අර වාහන වලින් උජාරුවට යනකොට දකින දකින මිනිස්සු හිතන අනේ මේ මිනිස්සයා හරි ධනවතෙක්, ලස්සන වාහනයක් තියෙන, හැබැයි කුලියට අරන් තියෙන. ලස්සන ඇඳුමක් ඇඳන් ඉන්නවා කුලියට ගත්ත එක. කවුරුත් දන්නේ නෑ. ඒක අහු වෙනවා අයිතිකාරය ඇවිල්ලා දීපිය මගේ ඇඳුම, දීපිය මගේ ආභරණය කියලා කිව්වොත් අන්න තේරෙන මේක නම් ණයට ගත්ත එකක්. වාහනේ අරගෙන සමහරට අපි දකින වාහන බලෙන් උස්සන් යනවා, ණය ගෙවල නෑ, උස්සගෙන යනවා. ඉතින් අපේ කියලා ගත්තට වැඩක් නෑ, වාහනේ අරන් ගිහිල්ලා තමන් ගෙනවන නිසා. එහෙනම් යාචිත කූපමා කාමා කාමයෝ කියන්නේ ණයට ගත්තු දේවල් වගේ. ඒව කොයි වෙලාවෙ හරි දීලා අපිට තනියෙන් හිස්සතින් යන්න වෙනවා පරලව මේ කාමයන් අතහැරලා. ඒ නිසා තනියතින් හිස්සතින් පරලව යා යුතු නිසා අනුන්ගෙන් ඉල්ලගත්තු දේවල් වගේ කියන මේ අපි රැස් කරපු ධන ධාන්‍ය, දේපල, ගෙවල් දොරවල්, යාන වාහන ආදී සියල්ල ණයට ගත්තා වගේම තමා. එහෙනම් මේ කාම වස්තුන් කියනවා ස්වාමි භාර්යාව, දූ දරුව, ගෙවල් දොරවල්, ඉඩකඩම්, යාන වාහන, ආභරණ, රන් රිදී, මුතුමැණි සියල්ලම අත්හැර යා යුතුමයි. ඒවා අපේද? අපේ නොවේ. අනුන්ගෙන් ඉල්ලගත්තේ තාවකාලිකව ඉල්ලගත්තු දේවල්, මායයට අයිති දේවල්. කාමයන් කියන්නේ තාවකාලික බව වශයෙන් ණයටගත් දෙයක් වගේ. එම නිසා හේතුව තමයි අනුන්ගෙන් ගත්තු නිසා. වස්තු හිමිය ආවට පස්සේ ස්වාමීනිව අරගෙන යනවා. ඒ නිසා මේවා අනුන්ගේ දේවල්, මේවා අපිට අයිතියක් නෑ. ඒ නිසා මේ කාමයනුත් අනුන්ගෙන් ඉල්ලගත්තු ණයටගත් දේවල් වගේ කියලා දකිමින් නුවණින් සිහි කරමින් කාමයන් ඇසුරු කරගත් නානත් උපේක්ෂාව දුරු කරගෙන සතරිනි ධ්‍යාන උපේක්ෂාවට උත්සාහ කරන ශ්‍රාවකයා ඒ ධ්‍යාන වඩලා මේ කාමයන්ගෙන් ඈත් වෙනවා, අත මිදෙනවා. වගේම නැවතත් උපමාවක් කරන භාග්‍යතුන් වහන්සේ ගමට ලං වූ වනලැහැඹක මිහිරි ඵල ඇති ගසක් තියෙනවා. මේ ගසේ ගෙඩි බිම වැටිලත් නැහැ. යම් කෙනෙකුට ගස් නගින්නත් බෑ. ඒතර මේ මිනිස්සයා මේ මිහිරි ඵල තියෙන අවගහ දැකලා මේව අනුභව කරන්නේ කොහොමද කියලා හිතා ඇති වෙනවා. ඉතින් මේ මිනිස්සයා මේ ගහට නගින එක්කෙනෙක්. නගල කඩා ගන්නවා. කඩාගෙන පුරව ගන්නවා ගස් නගින්න පුළුවන් කෙනා. තව කෙනෙක් කෙනා ගස් නගින්න බැරි කෙනෙක්. එයා හිතන මට දැන් ගස් නගින්න බෑ. අර යනම් ගස් නගලා ගෙඩි කනවා රසට. මං කොහොමද කන්නේ? එයා ළඟ පොරවක් තියෙනවා. එයාට නගින්න බෑ. අරයා ගහේ ඉද්දි මෙයා පොරවෙන් ගහ කපනවා. ගහ කපද්දි උඩ ඉන්න මිනිස්සේ හිතුව තනේ මේ ගෙඩි රසයි. මේව දැන් මට නැති වෙනවා. මං බැස්සොත් ගහ කැපුවත් කමන්නේ, මම වැටුණත් කමන්නේ, මම මලත් කමන්නේ, ගෙඩි කාලා මැරුණොත් කොච්චර සැපද කියලා එයා ගහ බදාගෙන ගෙඩි කකා ඉන්නවා. එහෙම ඉන්න අතරේ ගහ කපලා බිම වැටෙනවා. වැටිලා කොන්ද කඩාගෙන ඔළුව පලාගෙන සමහරට එක්ක මැරෙනවා. එහෙම නැත්නම් මරණ සමාන දුකට පාත් වෙනවා. අර ගහේ ගෙඩි කෑවා වගේ පංචකාමයන් මල්ලාගෙන අනේ රසයි රසයි කිය කී හිටියොත් කවද හරි බෙල්ල කැඩිලා කොන්ද කැඩිලා පණ නැති වෙලා මැරිලා යන දවසෙදි තේරෙනවා අනේ මම මේ අල්ලන් හිටියේ මට අයිති වෙන්නේ නැති දෙයක්. මන් ධර්මයේ හැසිරෙන්නේ නැහැ, නිවන් මඟ දියුණු කරෙන්නේ නැහැ. මේ ගෙඩි කෑවා වගේ ගහ බදාගෙන මම මේ පංචකාමයන් බදාගෙන හිටියා. අන්තිමට ඇති දෙයක්වත් නැහැ. අපි කියනවා ගහපු පදේකුත් නැහැ, බෙරේ පළුවෙකුත් නැහැ කියලා. ඒ කියන්නේ බෙරේ පළුවක් නැහැ, පදෙත් නැහැ, නටමු නටමකුත් නැහැ වගේ. වයසට ගිහිල්ලා ආපස්සට එල බලනකොට කරපු දෙයක් නැහැ. අර නිකන් ඔහේ ගෙවල් වලට විලා
ඒ දේවල් දිහා බල බල අතක ගා හිටිය අන්තිමට හිස් අතින් කොච්චර මිනිස්සුවද මැරෙනවද කිසිම අවබෝධයක් නැතුව මේ පංචකාමයට වසඟ වූ නිසා. එහෙනම් ගහ උඩ ඉඳගෙන ගහ කපද්දි බදාගෙන ගෙඩි කෑවන එයාට මැරෙන්න වුණා වගේ කොන්ද කඩා ගන්නවා වගේ ඔබත් මේ ජරා මරණයෙන් පෙළෙද්දි කාමයන් අත් නොහැර තවදුරටත් ඒව මතම ඉන්නවා නම් ඔබත් සිහි කරගන්න ඔබත් ගහෙන් වැටලා මැරිච්ච පලානුභව කර කර මැරිච්ච මිනිස්සයා වගේ කිස්සතින් දුකසේ පරලෝක ගමන යන කෙනෙක් බව. එහෙනම් මේ කාමයන් කියන්නේ කවදා හරි අත්හරින්නම ඕන සැප ලබන නම් මේ පංචකාමයන් කාමවස්තු නැසුරු කරනකම් අපිට සැපක් නැහැ. නිතරම දැවිල්ල තැවිල්ල බය සංකා සහිතව ඉන්නේ. කොච්චර ධනය තිබුණත් කොච්චර පරිවාර බල තිබුණත් සැපයි කිව්වත් ඒ හැම කෙනාම දැවෙමින් තමයි ඉන්නේ. හැමෝටම මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා, නොසන්සිඳීමක් තියෙනවා. එහෙනම් මේ නානත් උපේක්ෂාව දුරු කරලා පංචකාමයන් අතහැර ලබන සතරවෙනි ධ්‍යානයේ ලැබෙන උපේක්ෂාවම වඩනවාය කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. එහෙනම් කාමයන් අත්තරින රුක්ක පලූපමා කාමා කියන උපමාව සහිත මේ උපමා සමූහයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඇට සැකිල්ලක් වගේ, මස්වැදල්ලක් වගේ, තනසුලක් වගේ, ගිනි අඟුරු වලක් වගේ, ණයටගත්තු දෙයක් වගේ, පල්පිරිගසක් වගේ, මේ ආදී උපමා වලින් බුදුරජාණන් වහන්සේ කාමය ආදීනව සහිතයි, කාමය අත්තල යුතුය, කාමය අත්තරින් අපිට වීරය ඇති කර දෙනවා මේ දේශනාවේදී. ඒ වත්තරලා ඒ වෙනුවට අපි ධ්‍යාන වඩන්න ඕනේ, භාවනා වඩන්න ඕනේ. ඒ භාවනා වඩනකොට ඇති වෙනවා පිරිසිදු උපේක්ෂාව සහිත සතරවෙනි ධ්‍යාන. එතන ඉඳගෙන අදිෂ්ඨාන කරනවා, හිත යොමු කරවනවා ඉපදෙන මැරෙන සසර පිළිබඳව. ඒ යොමු කරන්නේ මව කුසේ නිරාඩ ඊළඟ ජාතියේ ජාති දෙක, හතර, දහය, විස්ස, තිය, දාහ, දසදහස වශයෙන් ගිහිල්ලා ඇති වෙන කල්ප නැති වෙන කල්ප වශයෙන් දකින ඥාණයට හිත යොමු කරනවා. එහෙම යොමු කරනකොට පුබ්බේ නිවාස ඥාන කියන ප්‍රථම විද්‍යාව ශ්‍රාවකයාට ලැබෙනවා. ඒ ප්‍රථම විද්‍යාවෙන් පස්සේ නැවතත් පිරිසුදු උපේක්ෂාවෙන් හිත යොමු කරවනවා උපදින මිය යන සත්‍යය. දැන් මේ සත්‍යය සිතින් කයින් වචනෙන් අකුසල් කරගෙන නිරේතිරිසම් ප්‍රේත ලෝකවලට ගියාය කියලා දකිනවා. මේ සත්‍යය සිතින් කයින් වචනෙන් කුසල් ලෙස කරගෙන දුසිරිතෙන් වැළකීලා දෙව්ලොව මනුලොව සුගතියට ගියාය කියලා දකින මේ සත්‍යයන්ගේ සැප දුක දකින්න පුළුවන්, උපත දකින්න පුළුවන් නවන පර මේ දිබ්බ චක්කු ඥානේවත් චතුූපපාත ඥානය කියලා සඳහන් වෙන මේ විද්‍යාව ලබනවා. ඒ ලැබුවෙත් අර කාමයන් අතහරපු නිසා, මුලින්ම සිල්පද ටික රැකපු නිසා, ඊළඟට කාමයන් අතහැරපු නිසා, ඊළඟට පිරිසුදු ධ්‍යාන උපේක්ෂාව වැඩුණු නිසා. එහෙනම් සීලය ඉක්මව සමාධියට අව සමාධිය ඉක්මවා දැන් පුබ්බේ නිවාස චතුූපපාත ඥානසී කියන ප්‍රඥාවට එනවා. අවසාන වශයෙන් මේ ආශ්‍රව දුරු කරන්නා වූ ප්‍රඥා විමුක්ති ඥාන දර්ශනය කාමාශ්‍රව, භවාශ්‍රව, දිට්ඨාශ්‍රව, අවිජ්ජාශ්‍රව කියන සියලු ආශ්‍රවයන් දුරු කරගෙන ආසවක්ඛය ඥානයෙන් සියලු කෙලෙසුන් නසමින් අරිහත්යෙන් අමා මහ නිවනට පත් වෙනවා. ඒ තමයි සම්පූර්ණ වශයෙන් සම්මුතිය බිඳීම, කෙලෙසුන් නැසීම, විවහාර සමුච්ඡේද. දැන් ගෘහපතියක් ගෘහපතිවාදයෙන් අමතන්න සුදුසු නෑ. දැන් රහතන් වහන්සේ. එහෙනම් පොතලිය ඔබත් ගෘහපතියෙක් නොවෙන නම් ඔබ ලබන්න ඕනේ අරිහත් ඵලයයි කියන එකයි මේ භාග්‍යවතුන් වහන්සේ නොකියා කියා දීලා තියෙන්නේ මේ දේශනාව තුළින්. ඔහුට වැටහුණා, ස්වාමීනි මම කවරෙද්ද? ආර්ය විනේ සම්පූර්ණ වශයෙන් සම්මුතිය බිඳීමත් එක්ක බැලුවා මම අහසට පොළොව වගේ. මම කවුද? අපි කවුද? අපි මොනවයි කරලා තියෙන්නේ? අපි මේවත් අහැරලා නැහැ ස්වාමීනි. ඔබ වහන්සේ දේශනා කළ ආකාරයට මේ සියල්ල අත්හරින නම් මම මේ අරිහත්වේ කියන පත්තෙට ආශාවක්ෂේ බවට පත් වෙනවා. මෙච්චර කල් අපි දෙන්න ඕන නැති අයට දානි දුන්නා. දෙන්න ඕන අයට අපි සැලකුවේ නැහැ ස්වාමීනි. ඒ නිසා අද ඉඳන් මම දැනගත්ත කාටද දෙන්න ඕනේ, කාටද දෙන්න හොඳ නැත්තේ කියලා. අදින් පස්සේ මම දෙන්න ඕනේ නැති කෙනාට මිත්‍යා මාර්ග පිළිපන් තවුසන්ට ඒ විදියටම නොදී ඉන්න මම දැනගන්නවා. මේ භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකයන්ට දිය යුතුයි, වැළඳිය යුතුයි කියලා දැනගෙන මම ඒ ශ්‍රාවකයන්ටම වළඳවනවා. ස්වාමීනි මැනවි ආශ්චර්යයි, අද්භූතයි, යටිකුරු කරන දෙයක් උඩුකුරු කළා වගේ, වහපු දෙයක් වහුන් ඇරලා පෙන්නවා වගේ, මම්මුලා වූ කෙනෙකුට මේක පාරය කියලා පාර පෙන්නවා වගේ, අන්ධකාරයෙන් ඇස් පේන කෙනෙකුට රූප දකින්න කියලා තෙල් පහනක් දැල්ලුවා වගේ, එපරිද්දෙන් භාග්‍යවතුන් වහන්සේ මට නොඑක් ආකාරයෙන් ධර්මයේ දේශනා කළා. අද පටන් ස්වාමීනි මම භාග්‍යවතුන් වහන්සේ සරණ ගිය උපාසකයෙක් කොට පිළිගන්නා ස්වේක්වා
ධර්මරත්නයේද ශ්‍රාවක සංඝරත්නයේද මම සරණ යනවා කියලා මේ පොත්තලිය ගෘහපතිතුමා උපාසක භාවයට පත් වෙලා මේ ශාසනයේ සරණ ගිය ශ්‍රාවකයෙක් බවට පත් වුණා. ඉතා පැහැදිලි අංගුත්තරාප ජනපදයේ ආපන් නියංගමේ වනලැහැඹේ වැඩ සිටි භාග්‍යවතුන් වහන්සේ වෙත ජංගා විහරණය පිණිස ඇවිදගෙන ගිය කුඩයක් දාගෙන සරෙප්පු දාගෙන ගිහිබු මේ පොත්තලිය කියන ගෘහපතිතුමා ආවා. ගෘහපතිය වාඩි වෙන්න කෝ මට තරහ ගියා. එයා කිව්වා මම ගෘහපතිය ඉන්නේ මම මේ ළමයින්ට ඔක්කොම දීපල ලියලා දීලා මම මේ කෑම ටිකක් කාලා පාඩුවේ පැත්තකටලා ඉන්නේ මං ගෘහපතිය නෙවෙයි. එතකොට ඒක මාතෘකාවක් කරගෙන භාග්‍යවතුන් වහන්සේ මේ සම්මුතිය ගිහි ජීවිතේ සිඳින තැන සම්මුතිය නික්මන තැන මාතෘකා කරලා කරුණ වටක් අපිට මුලින් දේශනා කළා. භාග්‍යවතුන් වහන්සේ සීලයට සම්බන්ධ වූ ඒ ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකමින් වැළකීම, බොරු නොකීම, කේලාම් නොකීම, දැඩි ලෝභයෙන් මිදීම, නින්දාවෙන් මිදීම, ක්‍රෝධයෙන් මිදීම, සාමාන්‍යයෙන් මිදීම. එතනින් සීලය පරිපූර්ණ කොට සමාධියට යන්නට අවශ්‍ය වන පංචකාමයන් පිළිබඳ තෘෂ්ණාව දුරු කරන්න. දැන් ගිහි ජීවිතයේ මිදෙන නම් මේ පංචකාම වස්තු කෙරෙහි තණ්හාව දුරු කරන්න ඕනනේ. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ දෙවනි පියවරේදී කාමයන්ගේ ආදීන ඇටසැකිල්ලක් මස්වැදල්ලක් ආදී උපමා සමූහයෙන් විස්තර කරලා නානත් උපේක්ෂාවෙන් තොරව කාමයන් පිළිබඳ උපේක්ෂාව දුරු කරලා අපේක්ෂාව දුරු කරලා ධ්‍යාන උපේක්ෂාව සතරවෙනි ධ්‍යාන පිරිසුදු උපේක්ෂාවට පත්වෙන්ටත් එසේ පත්වීමෙන් විද්‍යා තුන ලබන්නට මාර්ගය පෙන්වා දුන්නා ඒ ප්‍රඥා ශික්ෂාව. දැන් මේ ධ්‍යාන වැඩීම සමාධියයි, කරුණාවටකින් අකුසලෙන් වැළකීම සීලයයි, ධ්‍යාන වැඩීම සමාධියයි, පුබ්බේ නිවාස, චතුපපාත ඥාන, ආසවක්ෂය ඥාන ආදී කියන මේ ත්‍රිවිද්‍යාව ප්‍රඥාවයි අවසානයේ සියලු කෙලෙස් නැති අරිහත්වයම තමයි මේ සම්මුතිය සිඳීම, පරමාර්ථය දැකීම, සත්‍ය දැකීම, නියම ගෘහපතිවාදයේ මිදීම එතන බව දේශනා කරාට පස්සේ පොත්තලිය භාග්‍යවතුන් වහන්සේව සරණ ගියා. කලින් හිටගෙන හිටි වැන්දේවත් නැහැ. දේශන අවසානයේ එයා සරණ ගියා, වන්දනා කළා. දන් දිය යුතු කෙනා කවුද, පුණ්‍යශ්‍රේෂ්ඨය කවුද කියලා දැනගත්තා. ඒ දාණය මම ශ්‍රාවකයන්ට දෙනවාය කියලා පිරිණ කළා. එසේනම් මේ ඉතා වටිනා සූත්‍ර දේශනාව සම්පූර්ණ නිවන් මඟ පිළිවෙලින් සම්පූර්ණ විස්තර කරපු දේශනාවක්. මෙවැනි දේශනා ඔබත් නැවත නැවත කියවන්න මජ්ක්‍ධිම නිකාය පොත් වහන්සේලා අරගෙන ඒ තුලත් අට කතාවත් ඇසුරු කරන්න තවත් විස්තරවල දැනගන්න පුළුවන්. මම අද විස්තර නොකළත් මෙහි පංචමහා ගංගාවල් හැදෙන හැටි අට කතාව විස්තරව තියෙනවා. දඹදිව තලයේ දසදහසක් යදුන් සහිතයි. එයින් සාර දහසක් ජලයෙන් යට වූ බවත්, 3000ක් හිමාලයට යට වූ බවත්, 3000ක ජනතාව වාසය කරන බවත් සහිතව මේ සියලු විස්තර අට කතාවේ විස්තර වෙන ඒවා ඔබට ශක්තිපමණින් දැකගන්ට වාසනාව ලැබේවා. බුද්ධෝපාද කාලයක දුර්ලභව දේශනා වූ මිනිරුවන් වැනි මේ ධර්මයේ වැඩි වැඩියෙන් අපට විමසන්ට, දකින්න, කියවන්න ලැබේවා. එසේ ශ්‍රවණය කිරීමෙන්, කියවීමෙන්, දැන ගැනීමෙන් සිත් සුවපත් වේවා. සිත් සුවපත් වී සසර ගමන සුවපත් වී කෙලෙසුන් නැසී නිවනින් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මජ්ඣිම පඤ්ඤාසකේ සූත්‍ර 50 ඇසුරු කරගත් ධර්මදේශනා මාලාව වෙනුවෙන් 6වන ධර්මානුශාසනා පැවැත්වුවේ හම්බන්තොට උඩමළල වෙහෙරගල අරණ්‍ය සේනාසනේ ප්‍රධාන අනුශාසක දුරන්දර විචිත්‍රභාණක පූජ්‍යපාද රිදියගම ඉන්දාලෝක ස්වාමින්ද්‍රයන් වහන්සේයි. අපේ ස්වාමින්ද්‍රයන් වහන්සේට මේ ධර්ම ශක්තිය බෙදා හදා දෙන්නට සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා, නිදුක් නිරෝගී සුව ලැබේවායි අපි සාදුකාරයක් පවත්වමින් චිරජීවනයේ පතමින් පුණ්‍යානුමෝදනා සිදු කරමු. සාදු, සාදු, සාදු.